වානදුර බලානේ ශ්‍රී විජය සෞගත විද්‍යාල මහපිරින් භූමියේ සිට තවත් උදාර පින්කමක් කිරීමටයි මේ සෝදානම ශ්‍රීමේදානන්ද දහම් පාසලේ උපාසක උපාසිකාවන් සමග භාවනා වැඩසටහනකට යොමු වන්නටයි මේ සෝදානම ඒ සඳහා අපේ ආරාධනාව පිළිගෙන මේ භූමියට වැඩම කරආද දිනියේ මාතලේ කුසල නන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව අපි පාද නමස්කාර පූර්වක පිළිගන් ලබනවා අසරයි අපේ හාමුදුරුවනි සාදු 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 එසේනම් අපි භාවනා පින්කමට මෙතෙන් සිට යොමු වෙමු ළමයි ඒ වගේම සියලුම දෙනා සාදුකාරයක් දෙන්න නැවත වතාවක් සාදුකාරයක් දෙන්න තවත් වතාවක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් සාදුකාරයක් දෙන්න ඒ භාග්‍යවත් අරහන් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයේ වේවා සාදු 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 මූලාසනයේ වැඩ සිටින අති ගෞරවනීය අප ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වත් නම කියන්ට අවසරයි පානදුරේ විජිතනන්ද නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි එවැගේම අනිකුත් සියලුම සාමින් වහන්සේලාගෙන් අවසරයි එවැගේම ශ්‍රීමේ දහානන්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයෙන් ගුරු මහත්ම මහත්මියගෙන් ඇතුළු එවැගේම මේ දහම් පාසලේ ඉගෙනම ලබන මේ ළමයි එවැගේ මේ කුඩා දරුවෝ අද සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතේ හදාගන්න එවැගේම ජීවිතේ සංවර කරගන්න අදාළ වෙන භාවනා කමටහනක් ඉගෙනගෙන ඒ භාවනා මාර්ගයේ ඔස්සේ තමන්ගේ ජීවිතේ ගිහිල්ලා ඒ භාවනාව කමටහනක් විදිහට නෙවෙයි තමන්ගේ ජීවිතේ කොටසක් විදිහට තමන්ගේ ජීවිතයට අරගෙන ඒ කමටහන වඩලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්ටයි අද සූදානම. දරුවනේ අපේ ජීවිතවලට අදාළ වෙන ප්‍රධානම එක කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඉගෙන ගන්න ඒ වගේම අනිකෝත් සියලුම කටයුතු වලට අපි ඉවසීම කියන කාරණේ පුරු කරන්න ඕනේ. එහෙම නේද? ඉවසීම පුරු කරන්න ඕනේ. ඉතින් දැන් අපි දවසේ කෙනෙක්ට තරහෙන් බැන්නොත් හරි එහෙම නැත්නම් ගැහුවොත් හරි අපිට සිද්ධ වෙන්නේ මොනවද? පව් නේද? අකුසලයි අකුසල කර්ම විපාක අපිට රැස් වෙනවා. ඉතින් ඒ වගේ කර්ම විපාක එනකොට හරිම අමාරුයි ඒව දරා ගන්න. ඉතින් ඒකට අපි තරහ හේතුවෙන් අපි අපායට ගියොත් දරුවනේ අපිට අපායේ බේරගන්න කවුරුත් නැහැ. එතකොට ඒ අපායට යන්න කලින්
තමන්ගේ ජීවිතේ මොකද්ද හදා ගන්න ඕන? මෛත්‍රිය කියන කාරණේ හදා ගන්න ඕන. ඉතින් දැන් අපි සාමාන්‍ය විදිහට මේ මෛත්‍රී භාවනා වඩනවා කියන්නේ සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලානේ. එනමුත් අපිට වඩන්න ක්‍රමයක් තියෙනවා දරුවනි. එතකොට ධානලාභේ ධානවතෙකුටවත් එහෙම නැත්නම් මහරහතන් වහන්සේ නමකට හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ නමකට පුළුවන් උන්වහන්සේලා මෛත්‍රියෙන් ලබාගත් ධාන බලය නිසා උන්වහන්සේලාට මේ ලෝකය මුණත් ඒ මෛත්‍රී චිත්ත තරංග වලින් සුවපත් කරන්න. හැබැයි දරුවනේ අපිට බෑ ඒ හින්දා ඒ හේතුවෙන් අපිට බෑ අපේ ධාන ලබන්නේ නැතුව අපිට බෑ ලෝකයක් සුවපත් කරන්න. එතකොට අපි සියලු සත්වයෝ සුවපත් වේවා කියලා වැඩුවට අපි මෛත්‍රිය ගොඩාක් අඩු වෙනුයි විහිදෙන්නේ. ඒ ඇයි අපි ගා මොනවද නැත්තේ? ධාන කියන දේවල් නැහැ. ඉතින් ඒවා ගොඩාක් බරපතලයි. ඔයාලට තාම නෑ ඉගෙන ගන්නවත් නෑ. ඉස්කෝලේ ධාන ගැන උගන්වන්නෙත් නැහැ. ධාන කියන්නේ ගොඩාක් ලොකු දේවල්. මම මේ අද කියලා දෙන්න හදන්නේ ඊට වඩා අපි සරලව මෛත්‍රී භාවනාව කරන විදිහට. ඉස්සෙල්ලාම මම මෛත්‍රී භාවනා පිළිබඳ හැඳින්වීමක් කරලා ඉන්නම්. කොහොමද දරුවනි මේ මෛත්‍රී භාවනාව වැඩුවහම අපිට මේකෙන් ලැබෙන ආනිසංස මොනවද? එක වතාවක් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඉඳලා එක භික්ෂු සංඝයා වහන්සේලා සමග චාරිකාවේ වඩිනවා. මේ චාරිකාවේ වඩිනකොට අතරමඟ එක්තරා ප්‍රදේශයකට ලැව් ගින්නක් පැතිරිලා තියෙනවා. මේ ලැව් ගින්න පැතිරිලා තිබුණාට පස්සේ බුදුරජාණන් එතනින් දැවෙනවා ගොඩාක් ලොකු දැව කඳක්. දැව කඳක් කියන්නේ ගහකේ ගින්නට පිච්චෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගින්න ළඟට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කරනවා, මහණෙනි ඔබලා මේ ලැව් ගින්නට පිච්චෙන මේ දැව කඳ ඔබලා දකින්නවද? ඉතින් මේ සාමින් වහන්සේ කියන එසේ සාමිනි අපේ මේ දේ දකින්නවා. ඉතින් ආන්නේ වගේ තමා මහණෙනි මේ ශ්‍රද්ධාවන්ත දායකයන් දෙන දාණය දුස්සියල විඳගෙන වළඳනවට වඩා හොඳයි මේ වගේ රත් වෙලා දැවෙන ලෝහ ගුලි වළඳනවා නම් ඊට වඩා හොඳයි කියනවා. මේ සූත්‍රය ගොඩක් දිගයි. මේකට කියන්නේ අග්ගි කන්දෝපම සූත්‍රය කියලා. ඒ කියන්නේ ගිනිගෙන දැවෙන දැව කඳක් අරමුණු කරගෙන දේශනා කරපු සූත්‍රය. දරුවනේ ඒ වෙලාවේ මේ කහාපු ගොඩක් භික්ෂුන් වහන්සේලා 69ක් රහත් වුණා. තවත් 69කට ලේ වමන ගියා. ඉතින් මේ වගේ මේ සාමීන් වහන්සේ ඇතුළු අනේ මේ ධර්මස්වාමී බුදුරජාන් වහන්සේගේ මේ අනගාරික මේ ශාසනේ අපි කොහොමද ඉන්නේ? මේ දුස්සීලව හිටියාම අපිට මේ වගේ මේ පරිහරණය කරලා අපිට අපාය යන්න වෙනවනේ. ඒ හින්දා මේ ශාසනික බ්‍රහ්මචාරියාව අපිට හැසිරෙන්න බෑ කියලා මොකද්ද කරේ? එකවර 109 1009 මේ වගේ විශාල සංඛ්‍යා ප්‍රමාණ ගණන් සිවුරු ඇරලා යන්න පටන් ගත්තා කියනවා. මේ පුංචි ළමයි හොඳට අහගන්න. මේ සිවුරු ඇරලා යන්න පටන් ගත්තට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා වෙනදට මේ පිරීලා තියෙන විහාරස්ථාන තියෙනවනේ. දැන් මේ වගේ අපේ පරිවේණස්ථානේ වගේ ඒ වගේ විහාරස්ථාන ඉස්සර දරුවනේ ගොඩාක් පිරීලා සමහරක් දැන් ජේතවනාරාමේ වගේ 500ක් භික්ෂුන් වහන්සේලාට වැඩ ඉන්න පුළුවන්. පූර්වාරාමය. එතකොට මේ වගේ විහාරස්ථානවල 500,000 මේ වගේ විශාල සංඛ්‍යාවක් භික්ෂුන් වහන්සේලා වැඩ සිටිපු කාලය තියෙනවා. එතන මේ වර්තමාන කාලේ ගොඩක් මිනිස්යාගේ ආයු සංස්කාරයේ පිරිහීම නිසා ගොඩක් අය
ළමයි පැවිදි වෙන්න අකමැති ඇයි ඒ පින පිරිහිලා දරුවනේ පැවිදි වෙන්න පින තියෙන්න ඕනේ කියනවනේ ඉතින් ඒ පින පිරිහිලා ඉතින් බුදුරජාණන් වහන්සේ වඩිනකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දය ඇයි මේ මේ වෙනදට මේ පිරිහිලා තිබ්බ විහාරස්ථාන අද මේ පාළුවට ගිහිලා තියෙන්නේ කියලා අහනවා ඒ වෙලාවේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි ඔබ වහන්සේක අවස්ථාවක මේ අග්ගේ කන්දෝපම කියලා සූත්‍රයක් දේශනා කරනවා ඉතින් ඒ දේශනාවෙන් පස්සේ ගොඩාක් භික්ෂුන් වහන්සේලා බය නිසා සිවුරු ඇල්ලා ගියා කියලා ඉතින් අනුකම්පාවෙන් ඒකට අනුග්‍රහ පිණිස සූත්‍රයක් දේශනා කරන්න කියලා දේශනා කර වදාරනවා ඉතින් ආ මෙහෙම ආරාධනා කරාට පස්සේ දරුවනි බුදුරජාණන් වහන්සේ දන්නවද පිරිවානා පොත් වහන්සේගේ තියෙනවා මෙත්තානි සංස සූත්‍රය කියලා කවුරු හරි දන්නවනම් අත උස්සන්න බලන්න මෙත්තානි සංස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා පිරිවානා පොත් වහන්සේ ඒකේ පිනතුනි ඒ සූත්‍රය තමයි දේශනා කරේ මේ මේ භික්ෂුන් වහන්සේලාට අනුග්‍රහ පිණිස තේ දේශනා කරන මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලීකතාය මහණෙනි මෛත්‍රී මේකේ ධානය ගැන තියෙන්නේ ධානය ගැන මම කියන්න යන්නේ නැහැ මේ මෛත්‍රී භාවනාව යම් කිසි කෙනෙක් නිතර නිතර වඩනවා නම් ඒ වගේම සේවනය කරනවා නම් ඒ කෙනාට මේක ගොඩාක් සූත්‍රයේ දීර්ඝයි ආනිසංස 11ක් දක්වනවා මේ මෛත්‍රී භාවනාව නිතර නිතර කරන කෙනාට ඒ වගේම යානාවක් වගේ අපිට ඉක්මනින් කරන්න පුළුවන් කෙනාට ඒ කියන්නේ මෛත්‍රී භාවනා මතක් කරපු ගමන් තමන්ගේ හිතරෙන කෙනාට ආනිසංස 11ක් වදාරනවා ඒ මොනවාද දරුවනේ සුඛං සුපති කියන්නේ මොකද්ද සුවසේ නිින්ද යනවා මොන බලන්න මෛත්‍රී භාවනාව හරියට කරනවා නම් සුඛං සුපති සුවසේ නිින්ද යනවා සුඛං පටිභුඤ්ජති කියන්නේ මොනවාද සුවසේ අවදි වෙනවා නපාපකං සුපිනං පස්සති දරුවනේ මෛත්‍රී භාවනාව හරියට කරනවා නම් නිවැරදිව නිතර නිතර සේවනය කරනවා නම් ඒ වගේම නිතර නිතර භාවිතා කරන්න පුළුවන් නම් ඒ කිනාට පාපකාරී පවසිති වල වලින් එන නපාපකං සුපිනං පස්සති නපුරු සිහින දකින්නේ manussානං පියෝවති දරුවනේ මිනිස්යන්ට පියවෙනවා මිනිස්සුන්ට කියන්නේ තමන්ගේ අම්මා තාත්තට ඒ වගේම සායියා අක්කලාට සහෝදරයොන්ට නෑදෑයොන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා තමන්ගේ යාළුවොන්ට වෙනද වගේ නෙවෙයි එයා සාමාන්‍යයෙන් දැන් ඕගොල්ලෝ මෛත්‍රී භාවනාව කරලා වෙනම ඒ කියන්නේ නරක වැඩ කරන ළමයි පිරිසක් මැද්ද හිටියක් දරුවනේ ඔයාලව වෙනම විශේෂ කෙනෙක් විදිහට පේනවා ඒ කියන්නේ ඉඳුරන් ශාන්තයි ඒ කියන්නේ ඔයාලගේ ඉන්ද්‍රියේ ඔයාලගේ හැසිරීම ශාන්තයි ඉතින් ඒක නා වැඩියෙන් එතන මොකද වෙන්නේ වැඩියෙන් පේනවා ඒක නා විශේෂයි එතන ඉතින් අමනුස්ථානම් පියෝ හෝති මොකද අමනුස්ථානම් පියෝ හෝති කියන්නේ අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා එතකොට අමනුෂ්‍යයන්ට කියන්නේ එතකොට අපිට ඇහැට නොපෙනෙන සත්ත්වයන්. එතකොට අමනුෂ්‍යයන් කිව්වහම පෙරේතයෝ යක්ෂයෝ ඒ හැම කෙනෙක්ටම අදාළ වෙනවා අමනුෂ්‍යයෝ කියන කොටාසය. මේ අමනුස්සානම් පියෝති අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. සමහරක් ඔය ඒකෙන දරුවනේ යක්කූ කියලා. ඉතින් ඔය හොල්මන් කියයි. ඒ ඇයි ඒ මේ සමහරක් ළමයින්ටත් එක්ක ආවේශ වෙලා ඇයි ඒ දඟලන්නේ? ඒ කෙනා ගාව පිනමදි. පිනමදි කියන්නේ ඒ කෙනා මෛත්‍රී භාවනා වඩනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ කෙනා නිතරම ඒ කෙනා ඒ ධර්මය ආශ්‍රය කරනවා සේවනය කරනවා පිනතනේ අමනුෂ්‍යෙක්ට කික්ට වෙන්න බෑ කියනවා ඒ තරම් බල සම්පන්නයි මේ මෛත්‍රී භාවනාව ඉතින් පින දරුවනේ අන්න ඒ වගේ තමයි ගොඩාක් ආනිසංස තියෙනවා ඉතින් අපි බලමු මේක අපි කොහොමද වඩන්නේ කියලා
දරුණි ඉස්සෙල්ලාම අපි මෛත්‍රී භාවනාව වඩනකොට පියවර පහක් තියෙනවා. හොඳට අහගන්න. පියවර පහක් තියෙනවා. මොකද්ද පළවෙනි පියවරේ? පළවෙනි පියවර මොකද්ද? ඉස්සෙල්ලා මෛත්‍රිය වඩන්න ඕනේ කාටද? තමාට අන්න දැක්කද? ඉස්සෙල්ලාම මෛත්‍රිය වඩන්න ඕනේ කාටද? තමාට. එතකොට කතාවක් තියනව නේද? තමන්ට තමන් වඩා ප්‍රිය කෙනෙක් නැහැ කියලා. දැන් මේ මෙතන ඉන්න දරුවෙකින් ඇහුවොත් කියයි තමන්ගේ අයියයි ඔයයි දුවනවා. ඉතින් ඒ පස්සේ අඩුමතරම අලියෙක් හරි පන්නන් එනවා කියමුකෝ. ඔය අලියා පන්නන් එනකොට දැන් මං ඇහුවොත් ඉස්සල්ලාම බේරෙන්නේ ඔයාද එහෙම නැත්නම් ඔයාගේ අයියා හරි අක්කා හරිද බේරගන්නේ කියලා ඇහුවොත් මේ ළමයි කියයි කවුද බේරගන්නේ අයියා කියයි නෑ දරුවනේ තමන්ගේ අයියා හරි තනිත් කෙනා හරි බේරගන්න ඉස්සෙල්ලාම තමන් බේරෙන්න බෑ නේද තමන් බේරෙන්න නැතුව පුළුවන් තව කෙනෙක් බේරන්න බෑ ඉස්සෙල්ලා තමන් බේරලා ඉන්න ඕනේ අන්න ඒ වගේ තමයි මේ මෛත්‍රිය දරුවනේ ඉස්සෙල්ලාම මෛත්‍රිය වඩා ගන්න ඕනේ කාටද තමන්ට දැන් මේ තමන් සියලු සත්ත්වය සුවපත් වේවා කියනවා හැබැයි මේ දරුවෝ සුවපත් වෙලා නැහැ කියන්නේ නිතරම තරහෙන් ඉන්නේ ඇයි ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රිය වඩන්නේ නේද පිටගායට මෛත්‍රිය වඩාන්නේ ඉතින් ඉස්සෙල්ලාම තමන් සුවපත් වෙලා ඉන්න ඕනේ දරුවනේ අනිත් අය සුවපත් කරන්න අන්න ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම තමන් තමන්ට මෛත්‍රිය වඩාගෙන ඉන්න නේද ඉස්සෙල්ලා තමන් තමන්ට මෛත්‍රිය වඩාගෙන ඉන්න ඊට පස්සේ අනිත් අයට මෛත්‍රිය වඩන්න කියලා ඉතින් ඉස්සෙල්ලාම තමන්ට මෛත්‍රිය වැඩුවහම කොහොමද වඩන්නේ මම නිදුක් වෙම්වා වෙත්වා කියන්නේ වෙම්වා කියන්නේ තමන්ට වඩනවා නම් නිදුක් වෙම්වා එතකොට තව කෙනෙක්ට මෛත්‍රී වඩනවා නම් වෙත්වා කියලා අපි පාවිච්චි කරනවා. තමන්ට මෛත්‍රී වඩා ගන්න කොහොමද අපි වඩන්නේ? වෙම්වා කියලා තමයි අපි මෛත්‍රී වඩන්නේ. ඉතින් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, කයින් සුවපත් වෙම්වා, සුවපත්ෝ සිත් ඇත්තෙක් වෙම්වා කියලා තමයි අපි ඉස්සල්ලාම තමන්ට මෛත්‍රී වඩන්නේ. ඊට පස්සේ අපි කාටද මෛත්‍රී වඩන්නේ? කාටද වඩන්නේ අම්මට නෑ දරුවනේ ඉස්සලාම ඊට පස්සේ තමා පළවෙනියට තමන්ට වඩනවා නම් වඩා ගන්නවා නම් මෛත්‍රිය දෙවෙනියට වඩන්නේ ඉන්නවා තමන්ගේ ජීවිතවල නැති වෙන්නත් පුළුවන් ගුණවත් ප්‍රියයාය කියලා කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ ගුණවත් ප්‍රිය පුද්ගලයා කියන්නේ සම්භාවනීය ගුණක් ගත්තොත් උදාහරණයකට සාමින් වහන්සේ නමක් ඉන්නවා නම් බොහොම සිල්වත් ගුණවත් ඒ වගේම බහුශ්‍රුතයි ධර්මදරයි කියලා තමන්ගේ හිතේ ඇඳෙන්න ඕන රූපයක් චිත්‍රයක් අන්නහවල් සාමින් වහන්සේ ගොඩක් සිල්වත් උන්වහන්සේ හරිම ශාන්තයි ඉන්ද්‍රිය කියලා හිතනවා නම් අන්න ඒ වගේ සම්භාවනීය උසස් පුද්ගලයෙකුට තමා කියන්නේ ගුණවත් ප්‍රිය පුද්ගලයා කියන්නේ ගොඩක් අය පුංචි ළමයි දන්නේ ගුණවත් ප්‍රිය පුද්ගලයා කියන්නේ කාටද කියලා. ඒ වෙනකොට අපිට උගන්වන්නේ ඊ දෙවණියට හිතවතාට නෑ දරුවනේ ගුණවත් ප්‍රිය පුද්ගලයාට. ඉතින් එහෙම නැත්තම් තුන්වෙනි පියවර කාටද එහෙම වඩන්නේ? අන්න තුන්වෙනි පියවර වඩනවා කාටද? හිතවත් කෙනාට. හිතවත් කෙනා වෙන්න පුළුවන් අම්මා තාත්ත වෙන්න පුළුවන් තමන්ගේ හොඳම යාළුවා වෙන්න පුළුවන් එවැගේම සහෝදර සහෝදරිය වෙන්න පුළුවන් නෑදෑය වෙන්න පුළුවන් අන්න එතනින් හිතවත් පුද්ගලයන්ට අන්න ඊට පස්සේ තුන්වෙනි පියවර හැටියට වඩනවා තුන්වෙනි පියවර හැටියට කියන්නේ තමන්ට තමන්ගේ හිතේ ඇඳිලා නැත්තම් ගුණවත් ප්‍රිය පුද්ගලයෙක් කියලා කමක් නෑ හිතවතා කියන තැනට යන්න හිතවත් කෙනා ළඟට මෛත්‍රිය වඩන්න එතකොට හිතවත් කෙනා ඊට පස්සේ කවුද කවුද හතරවෙනි පියවර මධ්‍යස්ථ පුද්ගලයා මධ්‍යස්ථ පුද්ගලයා කියන්නේ කාට දරුවනේ ඒ කියන්නේ තමන්ට වෛර කරන්නෙත් නෑ තමන්ගේ යාළුවෙකුත් නෙමෙයි තමන්ගේ වඩා සමීප පුද්ගලයෙකුත් නෙමෙයි නමුත්
අර දැක්කොත් දැක් දකින්න හිනා වෙනවා කතා කරොත් කතා කරන්නා වගේ අන්න ඒ වගේ කෙනෙක්ට තමයි මධ්‍යස්ථ පො ඒ කියන්නේ යා මැදිහත් නේද යා මැදිහත් අන්න ඒ නිසා තමයි කියන්නේ යාට මධ්‍යස්ථ පුද්ගලයා කියලා අන්න එහෙම කෙනෙක් ඉන්නවා නම් යාළුවෙක් හරි එතකොට ගුරුවරයෙක් හරි ඉන්නවා නම් අන්න ඊට පස්සේ තමන්ගේ හිතවතාට අන්න එහෙම මධ්‍යස්ථ පුද්ගලයාට වඩනවා අවසානයේ කවුද දරුවනි කාටද මෛත්‍රී වඩන්නේ වෛරී පුද්ගලයාට තරහකාරයා තරහකාරයා කියන්නේ තරහකාරයෝ නම් ගොඩක් ඉන්නවනේ ඉස්කෝලේ ගියත් කවුරු හරි ඉන්නවනේ කවුද කියලා හවුත් මෙතන ළමයෙක්ගෙන් කවුද මේ කවුද තරහකාරයා කියලා හවුත් ඕම් කාගේ හරි නමක් කියයි කණාඳුරගේ ළමයෙක්ගෙන් ඇහුවොත් කියනවා අනේ එහෙම කවුරුත් නැහැ කියලා නේ ඉතින් ඉස්කෝලේ වල බැලුවොත් පොඩි ළමයින්ට නම් ඉන්නවා තරහකාරයෝ නම් ගොඩක් දරුවනේ අවසාන පියවර හැටියට ඇයි මේ තරහකාර වෛරී පුද්ගලයාට අවසානේ වඩන්න කියන්නේ දරුවනි මෙන්න මේ හතර මේ පුද්ගලයන් හතර තමා එතකොට ගුණවත් ප්‍රිය පුද්ගලයා ඒ වගේම හිතවතා මැදහතා කියන මෙන්න මේ හතර කොට්ටාෂයට මෛත්‍රී වැඩි පැතිරුවාම තමන්ගේ හිත මෛත්‍රියේ පිඩක් බඳු වෙන්න ඕනේ මේ කියන්නේ තමන් නිකන් ශාන්තයි කියන්නේ තමන්ගේ මෛත්‍රිය ඇඟේ තියෙන වගේ තමන්ට දැනෙන්න ඕනේ අන්න තමන්ගේ හිතේ මෛත්‍රිය තියෙනවා නම් අන්න අවසානට යන්න පුළුවන් කොතැනටද තරහකාරයාට නැත්නම් අපි ඔක්කොම පැත්තකින් ඉඳලා ඉස්සලාම වඩන්නේ කියන දරුවනේ මේ තරහකාර පුද්ගලයාට මොකද වෙන්නේ අන්තිමේට තමන් මෛත්‍රිය නෙමෙයි තරහ වඩන්නේ නේද ඉස්සලාම අන්න ඒකයි කියන්නේ ඉස්සලාම තමන් සූපත් වෙලා ඉන්න කියලා ඉස්සලාම ඒකයි කියන්නේ තමන් සූපත් වෙලා ඉන්න ඊට පස්සේ අන්න ආයට මෛත්‍රී වඩන්න කියලා. අන්න ඒ වගේ ඊට පස්සේ දරුවනේ මෙන්න මේ වගේ මෛත්‍රී වඩනවා. ඉතින් මේ වගේ ගොඩාක් කතා තියෙනවා. දැන් වෙලා මදි කියලා දෙන්න. අද දවසේ කාලයත් ගොඩාක් ඉක්මනට ගියා වැඩ කටයුතු නිසා. ඉතින් මේ මෛත්‍රිය ගැන මෛත්‍රී ආනිසංස ගැන කොහොමද මේ තරහ දුරු කරගන්නේ? මේවා කියන්නේ ගොඩාක් වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් කතා තියෙන හැබැයි වෙලා නැහැ. අන්න ඒකයි තියෙන්නේ. ඉතින් අපි දැන් ආරම්භ කරමු මෛත්‍රී වඩන්න. ඉස්සෙල්ලාම හොඳට තමන්ට පහසු ඉරියව්වෙන් වාඩි වෙන්න. පහසු ඉරියව්වකින් වාඩි වෙන්න. එකක් වෙලා ඉන්න පුළුවන් වෙන විදිහට පහසු විදිහට වාඩි වෙන්න. පස්සේ වම් මත උඩින් දකුණු මත තියාගෙන ඉස්සෙල්ලාම හොඳ හුස්මක් ගන්න. ඉහළට හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ පහළට හෙලන්න. S2 පියාගෙන ඊට පස්සේ S2 පියා ගන්න. ඊට පස්සේ නැවත වතාවක් සාමාන්‍ය විදියට හොඳ හුස්මක් ගන්න. ඊට පස්සේ පහළ හෙලන්න. ගොඩාක් උඩට ගන්නත් එපා. මම මේ කියන එක හිමීට තමන්ට මෛත්‍රී වැඩෙන ආකාරයට කියන්න. මම වෛර නැතෙක් වෙම්වා. තරහා නැතෙක් වෙම්වා. දුප්පීඩා නැතෙක් වෙම්වා.
සම්පන්වෙත්වා මම වෛර නැතෙක් වෙම්වා තරහා නැතෙක් වෙම්වා කයින් සුවපත් වෙම්වා සුවපත් වූ සින් ඇන්තෙක් වෙම්වා මාගේ හිතවත් සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා කයින් සුවපත් වෙත්වා සුවපත් වූ සින් ඇන්තෝ වෙත්වා මාගේ මැදිහත් සත්වයෝද වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා කයින් සුවපත් වෙත්වා සුවපත් සින් ඇන්තෝ වෙත්වා මාගේ අහිතවත් සත්වයෝද වෛර නැතෝ තරහා නැතෝ වෙත්වා කයින් සුවපත් වෙත්වා සුවපත් වූ සින් ඇන්තෝ වෙත්වා සියලු සත්වයෝ වෛර නැතෝ වෙත්වා තරහා නැතෝ වෙත්වා කයින් සුවපත් සුවපත් වූ සින් ඇන්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සිල් වෙලාවක් කොහොමද
භාවනාවේ දෙන්න. පෝදින ආකාරයට හිමීට ඇස්සරින් හොඳයි සාධකාරයක් දෙන්න. දැන් කොහොමද මෛත්‍රී භාවනාව තමන්ගේ හිතට දැනුනේ? කොහොමද කෙනෙක් කියන්නේ මට? හිත සැනසුනා වගේ එකක් දැනුනේ නැද්ද? හිත නිකන් එහෙම යන්නේ නැතුව ටික වෙලාවක් හරි මන් දන්නෝ පැය භාගයක් වගේ වැඩි කාලයක් කරන්න බෑ නේද? ඕක මෛත්‍රී භාවනාව කියන්නේ දරුවනි එසේ මෙසේ භාවනාවක් නෙවෙයි. ඒක ලේසියෙන් අපිට කරන්න පුළුවන් භාවනාවකුත් නෙවෙයි. එතකොට මේ වගේ සරල දෙයක් කරන්නවා කියන්නේ ඒක අමාරුයි. හැබැයි ඉතින් පොඩි වෙලාවක් හරි කරන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක් නේද? ඉතින් අද මේ කියලා දුන්නු මෛත්‍රී භාවනාව මෙතනින් මේ අද මේ වෙසක් පුන් පොහෝ දවසේ සිද්ධාත් බෝසතාණන් වහන්සේ මෞකුසින් ඉක්මිලා 29 වන වියේදී ලෞතර බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කරන්න සයවරුද්දා නොවිදිනා දුක් විඳලා සයවරුද්දා තිස්සේ දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ ධර්මණි අද වගේ දවසක තමා අද පාන්දර යාමේ කියන්නේ බ්‍රහ්ම මූර්තේ කියලා
අනේ පාන්දර යාමේ තමා අද උන්වහන්සේ ලෞතර බුද්ධත්වය ප්‍රතිවේධ කරගත් දවස. උන්වහන්සේ පිනතුණි අනේ වගේ තමා උන්වහන්සේ ඉපදුනා අනේ වගේම ලෞතර සම්මා සම්බෝධිය ප්‍රත්‍යක්ෂ කළා අනේ දවස් දෙකත් අදේ දුනේ. අනේ වගේ තමා දරුවනි 45 වසරක් තිස්සේ උන්වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ මහා කරුණාවෙන් උන්වහන්සේ කරපු ඒ දායාදේ අද වගේ දවසක ඒ පාන්දර යාමේ අලියම් කාලේ වගේ තමා දරුවනි උන්වහන්සේ දේව දේවතාවෝ කෙහෙල් කඳන් වගේ බිම ඇඳ වැටෙනවා. එම්මයි ඒ උන්න මෛත්‍රී සාගරයක් බඳව බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. රාජවරු සිටවරු මහා ඇමතිවරු උන්වහන්සේගේ සිරි පතුල් ළඟට වැටිලා අනේ මගේ සැනසීම අද යනවා අනේ හෙට ඉඳලා අද ඉඳලා කවුද අපිට ධර්ම දේශනා කරන්නේ කවුරු නම් මේ ලෝක සත්ත්වය ඇතර කරන්නේ කියලා පින් දරුවනේ අද වගේ දවසක රජවරු ඒ වගේම කෝටි ලක්ෂ සංඛ්‍යාත මිනිසයන් හඬා වැටෙද්දී උන්වහන්සේ අද වගේ දවසක තමා පරිනිර්වාණයට පත් වුනේ. ඉතින් ඒ දවසේ මේ වෙසක් පුන් පොහෝ දවසේ අද මේ ඉගෙනගත්තු මෛත්‍රී භාවනා කමටහන අදින් නතර කරන්න එපා. ඒක හැමදාමත් ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න. ඒ වගේම ඒක හැමදාම ස්ථිරව කරන්න ඕනේ. දරුවනි පැයක් පැය භාගයක් නැති වුණාට කමන්නේ දවසට විනාඩි 5ක් විනාඩි 5ක් මේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් නම් ඒ ඇති ඔයාලගේ දවස සුභවාදීව ආරම්භ කරන්න. ඉතින් ඉගෙන ගන්න දේවල් සාර්ථක වෙනවා. ඒ වගේම හැමෝම තමන්ට ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. හැමෝම තමන්ව ශ්‍රේෂ්ඨ කෙනෙක් තැනට පත් කරනවා. ඉතින් ඒ වගේ ගොඩාක් ආනිසංශ තියෙන කාරණා තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ආසද ලස්සන වෙන්න. ආසද ලස්සන වෙන්න ළමයි. ආසද තමන්ට හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවට. ආසද තමන්ගේ අම්මා තාත්තා එතකොට හොඳම යාළුවෝ එතකොට අයියලා අක්කලා තමන්ට ආදරේ ඉන්නවා දකින්න ආසද. අන්න එහෙනම් අද ඉඳලා පටන් ගන්න දවසට විනාඩි 5ක් හරි මෛත්‍රී භාවනාව කරන්න. මේ වගේ දීර්ඝ ක්‍රමයකට නැතත් මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා කයින් සුවපත් වෙත්මා සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා ඒ වගේම හිතවත් මැදහත් අහිතවත් කියලා සුළු ආකාරයෙන් හරි කරන්න. දරුණී කවදාවත් වරදින්නේ හැබැයි ද්වේෂයෙන් මේ කඳින් නතර කරලා අද හවස ගෙදර ගියාන් පස්සේ ඔයාලා දේශයෙන් ආරම්භ කරනවා නම් දවස කවදාවත් ජීවිතේ කොතනකින්වත් මැරෙන තාක් කාලයකට සැනසීම උදා කර ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අද මේ උතුම් ලෝක සත්‍යයට උතුම් වූ දවස මේ දරුවෝ මොනවා තිබ්බත් අද සිල් සමාදන් වෙන්න ඇවිල්ලා ඒ වගේම ධර්ම සාකච්ඡා කරලා ඒ වගේම පිරිස් සූත්‍ර සජ්ජායනා කරලා ඒ වගේම අද දැන් මේ මොහොතේ භාවනා කර්මස්ථානයේ දෙන්ට යදෙන ඉතින් මේ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් අපවත් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන ඉන්ද්‍රකාමී හිතකාමී සිරු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලොව ගියා වූ ඥාතීන් ඔබ අප සෑම දෙනාගේම ඥාතීන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දෙවියන්ගේ දේව තේජානුභාවයෙන් හා ඒ දෙවියෝ මේ පින් අනුමෝදන්ව අපවත් සම්බුද්ධ ශාසනයත් රකීවා. ඒ වගේම මේ දරුවෝ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කල්යාණ මිත්‍ර සම්පatti ආශ්‍රය මේ දරුවන්ට ලැබේවා. ඒ වගේම ඉගෙන ගන්න අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරින්ම සාර්ථක කරගන්න ලැබේවා. හැම කෙනාගේම ප්‍රිය කෙනෙක් බවට පත් වෙන්න ලැබේවා කියලා අපේ දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු 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 සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේදානන්දේ දහම් පාසලේ උපාසික උපාසිකාවන් අදහරි තැන්පත් අදහරි සංසුන් ඒ තැන්පත් බවේ සංසුන් බව තවත් වැඩි කරන්නට අපේ මාතලේ කුසල නන්ද අපේ හාමුදුරන්ට හැකි වුණා. භාවනා වැඩසටහනක් මගින් මේ පුංචි මල් කැකුළු වල මේ උපාසික උපාසිකාවන්ගේ සංසුන් කරලා ඔවුන්ට උතුම් නිර්වාණයට යන්න මඟ පෙන්වුවා. ඉතින් අපි උන්වහන්සේට නිදුක් නිරෝගීව මේ ශාසනකෙත තවත් අස්සද්දන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි සාදු නම් වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් සත්පුරුෂ මාධ්‍ය ජාලය ඔබ වෙත ගෙන තවත් වැඩසටහනක් මේ නිමාවටපත් වෙනවා.